ඉතින් සීල් දෙනවා සුබ දවසක්. ඉතින් ඔන්න අද කාලයකට පස්සේ ඔන්න ඉතින් PC build එක කරගෙන ආවා. ඉතින් ගොඩක් කට්ටිය කැමති නෑ use PC වලින් build කරන්න. මොකද සමහර අය කට්ටිය ගොඩක් කැමති තමන්ගේ අතේ තියෙන පොඩි ගන්නට brand new build එකක් ගන්න. ඉතින් එහෙම ගේන කට්ටිය වෙනුවෙන් ඉතින් මම build එකක් ගෙනාවා. ඉතින් මේ ගෙනා build එක මම හිතනවා මම ගේන ගෙනාවේ අර brand new build හොයන කට්ටිය වෙනුවෙන්මයි. ඉතින් ඒකෝලන්ට ගණන් අඩුවටම හදන්න පුළුවන් ඉන්ටෙල් 10thgen build එකක් තමයි මේ ගෙනා ගණන් අඩුවටම හදා ගන්න පුළුවන් build එකක්. ඉතින් බලමු මම ගණන් තියෙන components මොනවද කියලා. ඉතින් තවත් මගේ channel එකට අලුත් නම් මේ පහලින් තියෙන රතුපාට button එක click කරලා subscribe කරලා තියෙනත් අමතක කරන්න එපා. ඉතින් මම මේකට තෝරගන්න හේතුව කියන මම මේ බරු ටික. ඉතින් මුලින්ම මම මේකට තෝරගත්තේ Pentium Gold CPU එක. ඉතින් මේකට හේතුව තමයි මම i3 CPU එක price එක බලද්දි i3 CPU එක මීට රුපියල් 6000ක් 7000ක් විතර වැඩි ගණක් වෙනවා. i3 F එකත් i3 onboard graphic තියෙන ගන්නේ මේ i3 10thgen onboard graphic තියෙන ගන්නේ මේ F series model එක. ඒකත් රුපියල් 18000 20000ක් විතර වෙනවා. ඒ වරුණම onboard graphic තියෙන CPU රුපියල් 25000ක් අත වගේ වෙනවා. ඉතින් මේ CPU එක හිල ඇත්තම රුපියල් 14000කට හම්බෙන රුපියල් 14000කට තියෙන onboard graphic උත් තියෙන සාමාන්‍ය හොඳ CPU එකක් විදිහට මම Pentium G 6400 CPU එක තෝරගත්තේ. ඉතින් මේක ගැන හතරම එක 2020 තමයි රිලීස් වෙන්නේ. ඒ වගේම මේක cost දෙයක් එක stress 4ක් වෙනවා. ඒ වගේම price base frequency කියලා ගාස 4ක් වෙනවා. සහ ඉතින් bus speed එක ගාස 8ක් වගේ වෙනවා. ඉතින් මේ CPU එකට ඕනි තනි සම්පූර්ණ voltage එක තමයි volt 58ක්. ඒ වගේ මේකේ onboard graphic අපිට පුළුවන් Intel UHD IC10 graphic card. ඉතින් මේකේ max memory type එක ගැන කතා කරමු. මේකේ dual channel memory type එකක් තියෙනවා. ඉතින් මේකට max support කරන max memory type එක තමයි GB120 වලින් RAM support කිරීම හැකියාවක් කියනවා. සහ ඉතින් මේක 4K resolution එකක් වුණත් අපිට මේ CPU පාවිච්චි කරලා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ CPU එක රුපියල් 14500කට තියෙන බොහොම commercial ඒ වගේම ගාණින් අඩු futuristic ගොඩක් එක්කෙන CPU විදිහට හඳුන් ගන්න පුළුවන් මේ Pentium G 6400 කියන CPU එක. ඉතින් අපිත් තව ඇඩ් කරගන්නවා අපේ query එකට ඒ bill අපේ CPU එක විදිහට. ඉතින් අපේ මේ CPU සහ RAM සියල්ල දෙන සම්බන්ධ කරන අපේ mainly motherboard එක වෙන්නේ MSI H410 motherboard එක. ඉතින් මෙතනදී උකට MSI ගන්න පුළුවන් asus මොනි බෑන්ඩින් ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට recommend කරන brand එක තමයි MSI කියන්නේ. මොකද durability එකෙන් ගොඩක් හොඳ brand එක තමයි MSI කියන හින්දා. ඉතින් මේක ඇවිල්ලා ඔල් පිනති support intel 10thgen pentium gold silicon process n4 lg lg support එක දෙසි සොකට් again cpu මේකට support කරනවා. ඉතින් මේ chipset එක ගැන කතා මේකේ ඉන්න chipset එක තමයි h14 chipset එක වලින් බලාගන්න බල මෙච්චර මේ වගේ නන්ද ලස්සන motherboard එකක් කොළඹ කොළඹට. ඉතින් මේක m.2 port එක support කරනවා. ඉතින් ඒ වගේම තමයි pci 3.0 x16 port එකක් එනවා cpu එකත් එක්ක සම්බන්ධ වෙන කෙලිම ඔල් පිනති මේ. ඉතින් මේකේ ඉතින් මේ මතය බෝඩේ 1GB shared memory එකකුත් අපිට අප් කරගන්න පුළුවන්. shared memory එක 1GB වෙනවා. ඒ වගේම තමයි SATA 6GB base port 4ක් එනවා මේකට. ඒ වගේම තවත් කතා කරගොත් මේ port එකේ 8-pin ATS 12 port power pin connector එක 24-pin ATS main power connector එකකට මේකට සම්බන්ධ වෙනවා. ඒ වගේ මේ මතේ බෝඩ් එක ගන්න ගැන කතා කරොත් මේක අපිට වෙන්නේ රුපියල් 17500කට මිල දීමේ කියලා තියෙනවා. ඉතින් 15500ට ගන්න පුළුවන් ගණන් අඩුම පොහෙදරක තමයි මේක. ඉතින් ඊගාට අපි මේකේ mainly අපේ RAM එක වෙන්නේ Corsair Vengeance LPX 8GB DDR4 MHz 2666 කියන මෙමරි එක තමයි මම මෙතන යූස් කරන්නේ. මේකට ඒ වගේම මේ අපි ගන්න හැම මේ පාස් තුනටම 3 years warranty එකක් තියෙනවා. ඉතින් 3 years warranty එකක් ගන්න පුළුවන් මේ RAM එක. ඉතින් මේක RAM එක රුපියල් 8500 වගේ වෙනවා ඔයගොල්ලෝ පේන වේදී. ඉතින් මම මෙතන මේක තෝරගත්තේ ඔයගොල්ලෝ පේන්නේ මේ heat sink එකක කෙනෙක් හින්දා මේ RAM එක ගොඩක් durability තියෙන ගොඩක් හොඳ RAM එකක්. ඉතින් Corsair Vengeance RAM තියෙන ගොඩක් වලට එන්නේ මේ heat sink එකක කෙනෙක් හින්දා මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට සමහරවල් අවුරුදු 10ක් 12ක් අතර වරක් වුණා පාවිච්චි කරන හැකියාව පවතිනවා. ඉතින් අපි ඇඩ් කරගමු ඒකත්.
ඉතින් මේ විදිහ අපි RAM එක hard එක සහ CPU එක කියන තුනටම RAM එක සමාන RAM එක motherboard එක සහ CPU එක කියන තුනටම මේ එන්නේ රුපියල් 40000ක් වේදම් වෙලා තියෙනවා ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් මේ පාස් ඔක්කොර අපි power supply එකනේ අපි power plug එක තෝරගන්නේ Corsair CV series CV450 bronze certificate power supply එක. මේකට 3 years warranty එකක් හැමිනුමන. ඉතින් ඔයාලා පේනවා ඇති ඒකට 3 years warranty එකක් තියෙනවා. ඉතින් bronze certificate එකට තෝරගත්තේ ගාන අඩුවටම තියෙන හොඳ power plug එක දිහට. ඉතින් මම ඉතින් normal power plug එක use කරේ නැත්තේ. ඉතින් ගොඩක් වෙලාවට මේ bronze වගේ power plug use කරාම ඔයාලගේ graphic card එක උනා ඉස්සර පාවිච්චි කරන්න ඉන්න ඕන. ගොඩක් හොඳට power එක පාවිච්චි කිරීම හැකියාව තියෙනවා. සහ මේ ඔයාලා පේනවා ඇති 3 years warranty එක කියන්නේ 80 plus effectiveness එකක් තියෙන මේ power plug වෙනවා අපිට රුපියල් 8500 කට මිලදීන මේ කියලා තියෙනවා. හරි ඉතින් මේ විදිහ අපි බිල්ඩර් රුපියල් 48500ක් වියදම් කරලා ඉවරයි. ඉතින් ඊළඟට අපි ස්ටෝරේජ් ඩිවයිස් එක මේන් ස්ටෝරේජ් ඩිවයිස් එක විදිහ තෝරගන්න වෙස්ටර්න් ඩිජිටල් කැන්වෙයා බ්ලූ 7200 RPM 1TB කියන hard disk එක. ඉතින් වෙස්ටර්න් ඩිජිටල් කියන්නේ world wide brand එක වගේම ඉතින් හොඳ durability එකක් තියෙන brand එක. ඒක මම මේ විදිහ තෝරගත්තා. ඉතින් මේ brand මේ hard එක නතර කරා. මේ hard එක 7200 RPM range එකකින් වැඩ කරන hard එකක්. ඉතින් මේකට 2 years warranty එකක් හම්බෙනවා. ඊගා සෙට් කරගමු. ඉතින් මේ වෙදි මේකට ඉතින් රුපියල් ඔයගොල්ලෝ පේනවා ඇති. ගන්න කොහොමද කියලා. ඉතින් මේ හැම දෙයක්ම සම්බන්ධ කරන අපි මා කේසින් එක වෙන්නේ මාස්ටර් කේසින් එක තමයි GP P3B කියන මොඩල් එකේ කේසින් එක. ඉතින් කේසින් එක තමයි මේක ළඟ තියාපු කේසින් නේ බොහොම මෑතක තියාවේ. G feel P3B කියන මොඩියුල් එකේ කේසින් එක මේක බොහොම ලස්සන කේසින් නේ ඔයාලා පේනවා ඇති. ඉස්සරහින් ඉතින් කොමර්ෂල් කේසින් නේ ගොඩක් කටි කැමති නේ RGB fan ගොඩක් ගහ ගන්න. ඉතින් මේක අපිට පුළුවන් කැමති නම් ඉස්සරහින් පිටිපස්සේ mount වෙන්න ඉස්සරහින් වැඩි පේන්නේ. ඉතින් ඉස්සරහ RGB strip දෙකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ full ATS කේසින් නේ මොකට කිසි පහ නැතුව ඔයගොල්ලන්ගේ පස්සේ අප්ඩේට් එකේ නෝන ලොකු මත බොඩේ උනතර සම්බන්ධ කරගෙන මේක තමයි. ඒකේ උඩ ඔයාලා පේනවා ඇති radiator mount කිරීමේ හැකියාව තියෙනවා. Dual fan radiator 120 mm ෆෑන් දෙකක් එක්කන රීඩිටර් මවුන්ට් කිරීම හැකියාව තියෙනවා. සහ මේකේ ඉතින් මේක USB 3.0 අනිවාර්ය ගණන් ගන්න කේසින් නේ. ඉතින් මේ කේසින් නේ ගොඩක් හොඳ කේසින් එකක් විදිහට මම තෝරගත්තා. ඉතින් මේ කේසින් එක වෙන්නේ ඔයගොල්ලන්ට 6500 කින් මුදලට මිලදීන හැකියාව පවතිනවා. ඉතින් 63500 එකට 10thgen brand new එකක් ගන්නවා කියන ඉතින් ගොඩක් වටිනවා. ගොඩක් ලාට යූස් එකකට යන්න අකමැතියට මේක මම හිතන ගොඩක් වටී කියලා. සමහර කට්ටියට ගොඩක් කට්ටි කැමති නැහැ යූස් පාස්නේ PC build කරන්න. ඉතින් මේක graphic card එකක් වගේ පාවිච්චි කරගෙන ඉන්නවා. ඔයාලා මේක update කර කර යන්න පස්සේ කාලයත් එක්ක ඔකට සල්ලි අතේ තියෙන වෙලාව ඔකට පුළුවන් CPU එක සහ GPU එක මේකට සම්බන්ධ කරගන්න. ඉතින් මේ බිල්ඩ් ඉතින් කොහමද උනට වැදගත් වුණාද? එහෙනම් ඉතින් ලයික් එක කමෙන්ට් එක දෙන්න මතක් කරන්න එපා. ඉතින් මේ විදිහ දිගටම ආයි මම ගේන්න try එකක් දෙනවා පුළුවන් වෙලාවට. ඔයගොල්ලෝ PC build එකක් දාන්න. ඉතින් කොහොමද මේ වීඩියෝ හොඳයිද? අනිත් අයට බාන ෂෙයා කරන්න තමයි කරන්න එපා. එහෙනම් හමු සදාල් තේජින් ඔයගොල්ලන්ට සුබ දවසක්.